නිර්ිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙනවා. දිවයිනට බලපාන නිර්ිතදිග මෝසං කාලගුණික තත්ත්වය දැන් ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින ලකුණු අපිට අපේ විශ්ලේෂණවල පෙන්නුම් කරනවා. දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ පළාතෙත් මන්නාරම දිස්ත්‍රික්කයේත් කඩින්කඩ වැස්සත්තයන් නිර්මාණය වෙනවා. මේ පළාත්වල සමහර ස්ථාන ගත්තම විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, ගාල්ල, මාතර සහ නුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුන් සහිත වැස්සත්තයන් නිර්මාණය වීමේ හැකියාවක් තමා පවතින්නේ. ඉදිරි දින කීපය තුළ මේ නිතිදිග කොටසේ වැසි තත්ත්වය පවතින ලකුණු තමා තියෙන්නේ. හැබැයි අනෙකුත් පළාත්වල ගත්තම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දින වර්ෂාපතනයේ සාපේක්ෂ අඩුවීමක් අපේක්ෂා කරනවා. ඊයේ දිනේදී වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයටයි. එය මිලිමීටර 215ක් ලෙස සටහන් වුණා. අයහපත් කාලගුණයත් සමග පවුල් 3518කට අයත් පුද්ගලයින් 10,299 දෙනෙකු ආපදාවට පත්ව සිටිනවා. මේ අතර ගංගා රැස්සක ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ යාමත් සමග ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අත්තනගලෝය අවධානය සිටිය යුතු මට්ටමට ළඟා වෙලා තිබෙනවා. ඒ වගේම කළුගඟේ අතුගංගාවක් වන කුඩා ගඟ, තවත් අතු ගංගාවක් වන මගුර ගඟ, බදුරලිය, පාරින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ බල ප්‍රදේශය තුළදී අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වෙලා තියෙනවා. සමස්තයක් ලෙස අත්තනගලුවය, කැලණි, කළු, ගින්, නිල්වලා කියන ගංගා ඉහළ ජල ගලන මට්ටමකට පත් වෙලා තිබෙනවා. මේ වන විට කිසිදු ප්‍රධාන ගංගාවක මේ වනතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා නොවුණත් අද දිනය සහ එට දිනය තුළ ඇතිවිය හැකි අධික වර්ෂාපතන තත්ත්වයකදී මේ ගංගා ගංවතුර තත්ත්වයකට පත්වීමේ සම්භාවිතාවක් පවතිනවා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තුළ බල ප්‍රදේශ තුළ පදිංචි මහ ජනතාවත් මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් අද දිනේ වසා තැබීමටද තීරණය කෙරුණා. ප්‍රදේශ රැසක ජල ගැලීම් ඇති වී තිබෙන අතර වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටයි. අනවිලුන්දාව, රාජකදලුව, මායිලිය, බත්තුලෝය හා මුතුපන්තිය ගම්මානවල ජල ගැනීම් හටගෙන තිබෙනවා. නිවාස රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් 200 දෙනෙකු අවතැන්ව ඇති අතර එම පිරිසට අවශ්‍ය පහසුකම් සැපීමට පියවරගෙන ඇති බවයි ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම් කුමුදුනි චන්ද්‍රිකා මහත්මිය සඳහන් කළේ. මුතුපන්තිය මෝය කපාහැරීමටද කටයුතු කර ඇති බවයි ආපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ. මේ අතර ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 7කට නිකුත් කර ඇති නායම් අනතුරු හැඟවීම් තවදුරටත් බලාත්මක බවයි. බදුරු දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අදියර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලැබුව අතර බදුරු දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, බදුල්ල සහ හාලියල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, පාලින්ද නුවර සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ කඩවස්සතර ගඟවට කෝරළේ, ගංගා ඉහළ කෝරළේ, උඩ පළාත, පස්බාය කෝරළේ, උඩුතුම්බර, යටිනුවර සහ උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල, බුලත්කොහපිටිය, වරකපොල, දැරණියගල, ගලිගමුව සහ දෙහිහවට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාල, කුරුවිට, රත්නපුර, ඇලපාත, ඇහැලියගොඩ, අයගම, බලංගොඩ, කිරියල්ල සහ ඉමුල්පැන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර මෙම නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි.